අද බියොන් බොස්ටන් වැඩසටහනෙන් අප එකතු වෙනවා තුෂාර ජයරත්න සමග. තුෂාර අප සමග එකතු වෙන්නේ ස්විට්සර්ලන්තයේ සිටයි. තුෂාර පිළිබඳව මුලින්ම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු වුණේ ඔහු නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වශයෙන් සිටියදී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට පසුවයි. ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ ඒ පැමිණිල්ල සම්බන්ධවත් අද ඔහු ජීවිතය සම්බන්ධවත් කතා කිරීමට අපි දැන් තුෂාර සමග එකතු වෙනවා. තුෂාර, දැන් අපිට මුලින්ම කියන්න, ඔබ මුලින්ම නාමල් රාජපක්ෂ හට විශේෂ වරප්‍රසාද දෙනවාය කියලා චෝදනාවක් ඉදිරිපත් කරමින් නීති විද්‍යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මම දන්න තරමින් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට විය හැකි. මේ සම්බන්ධයෙන් අපිට මුලින්ම අපිට පොඩි හැඳින්වීමක් කරන්න, මොකද්ද මේ සිද්ධිය කියලා? ඔව්, මෙහෙමයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලන්ඩන් LLB කරලා ආවට පස්සේ ඔහු මුලින්ම පළමුවෙනි වසර විභාගය කරේ මේ විදිහටම AC කාමරයක කොම්පියුටර් තියාගෙන. ඒ මොහොතේදී මම මේක පැමිණිලි කරන්න උත්සාහ කරා. නමුත් එදා මම ඔහු සමග ප්‍රශ්නේ ස්ටුඩන්ට් කෙනෙක් නොවන හින්දා මට ඒ පැමිණිලි කිරීමේ අයිතියක් නැති බව නීති ශිෂ්‍ය කට්ටිය පෙන්නා දුන්නට පස්සේ මම ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව හිටියා. නමුත් දෙසැම්බර් මාස 2010දී ඔහු දෙවන වසර සහ තුන්වන වසර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටින අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් AC කාමරයක් ලබා දීලා තිබුණා. ඒ වගේම ඔහුට නීති විද්‍යාලයේ AC කාමරයක් ලබා දීලා තිබුණා. ඒ වගේම ඔහුගේ සහායක නීතිඥවරු දෙදෙනෙක් ඒක ඇතුළේ හිටියා. ඒක මම මගේ ඇස් දෙකෙන් දැක්කා. මම මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරේ අපේ රෙජිස්ට්‍රාර් මහත්මයාට. නිල වශයෙන් මේක 2010 දෙසැම්බර් මාසේ 3 වෙනිදා මම පැමිණිලි කරේ. දැන් තුෂාර, මට පොඩ්ඩක් මේක පොඩ්ඩක් අපහැදිලි. දැන් මම අත් වශයෙන්ම මමත් වසර ගණනාවකට ඉස්සෙල්ලා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යෙක් වශයෙන් ඉඳලා තියෙනවා, නීතිඥවරයෙක් වශයෙන් දියුණු දීලා තියෙනවා. නමුත් අපි නීති ශිෂ්‍යයන් හැටියට ඉඳද්දී මේ නීති විද්‍යාලයේ විශේෂයෙන්ම පරීක්ෂණ පවත්වද්දී ඒක ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ පැවැත්වෙනවා විධිමත් ආකාරයට. විශේෂ කිසිම අයකට විශේෂ වරප්‍රසාදයක් නැහැ. ඉතින් මට තේරුම් ගන්න බෑ, දැන් ඔබ කියන ආකාරයට නාමල් රාජපක්ෂට වෙනම කාමරයක ඔහු පමණක්ව ඔහුට ඉඩ දීලා ඔහුට මේ අන්තර්ජාලයේ ඒ පහසුකම් ලබා දීලා ඔහුට සහායට නීතිඥවරුන් දෙන්නෙකුත් දුන්නයි කියලා ඔබ කියන්නේ? ඔව්, මම ඒක ඉතාම පැහැදිලිව කියනවා. ඊට අමතරව මෙම වර විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ මේ විභාගයට ඉච්ච කලින් පිට වුණා. ඒ සම්බන්ධිනුත් මම පැමිණිල්ලක් කරන ලැබුවා. ඊට අමතරව නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සිවිල් නැටුමෙන් නීති විද්‍යාලයට ඇතුළට පැමිණ සිටියා. ඒ නිසා කිසියම් ආකාරයක බීජකුත් නීති විද්‍යාලයට ඇතුළට තිබුණා. මොකද මම මේ පළවෙනි පැමිණිල්ල අපේ එක්සැමිනේටර් කරනකොට මේ පියතරට පිට වුණා කියන එක එතෙන්ට යාමට තිබු පළවෙනි අනුමාන තමයි ජීවිතේ බේරගෙන මේ වැඩේ කරන්න කියලා. මොකද ආරක්ෂක නිලධාරීන් සහ සාමාන්‍ය ශිෂ්‍යයන් වෙන් කරලා හඳුනගන්න බැරි විදිහට ඔවුන් නීති විද්‍යාලයට ඇතුළට ඇවිල්ලා තිබුණා. දැන් ඔබ මේ සම්බන්ධයෙන් ඔබ මුලින්ම ඔබ රෙජිස්ට්‍රාර්වරයාට පැමිණිලි කරා කියලා නීති විද්‍යාලේ. නමුත් ඊට පස්සේ ඔබ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළාද? ඔව් නෑ, මම රෙජිස්ට්‍රාර් මහත්මයාට පළමුව විභාග ශාලාධිපතිරේ පැමිණිලි කරේ. ඊට පස්සේ ඔහු බාරගැනීම ප්‍රතික්ෂේප කරාට පස්සේ මම ඔෆිස් මැනේජර්ට රෙජිස්ට්‍රාර් ගාවට ගිහිල්ලා පැමිණිලි කරා. ඌ ඒ බාරගැනීම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මම විදුහල්පතිතුමා මුණගැහෙන උත්තර උත්සාහයේදී එතුමා නීති විද්‍යාලයේ නොමැති බව තමයි කාර්යාල සහායක දැනුම් දුන්නේ. ඊට පස්සේ කවුන්සිල් එකෙන් නීති ප්‍රති දෙපාර්තමේන්තුවේ නීති ප්‍රතිතුමා ඉන්න නිසා මම එතනට ගියා එතුමාව දැනුවත් කරන්න. නමුත් එතෙන්ද එතුමක් නැති බව දැනුම් දුන්නා. ඉන් පස්සේ මම ඊළඟට ගිය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ගාව සුවරගම්රත් මහත්මයාට. ඒ මොහොතේ සුවරගම්රත් මහත්මයාට වාචික කැම්පේන් එක කරා. නමුත් එයා ගියා ගැනීම ප්‍රතික්ෂේප කරා. ඉන් පස්සේ මම කෙහෙල්ලට පොලිසියට ගියා. ඒ පොලිසිය පැමිණිල්ල සටහන් කිරීම ප්‍රතික්ෂේප කරා. පස්සේ මම පොලිස් මූලස්ථානයට යන විට සමහර වෙබ් අඩවීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ කරලා තිබුණා. ඉන් පස්සේ පොලිස් මූලස්ථානය මගින් කේල්වත්ත පොලිසියට උපදෙස් දුන්න මේ පැමිණිල්ල සටහන් කරන්න කියලා.
දැන් තුෂාර ඔබ මේ සම්බන්ධයෙන් යම් ආකාර වගකීමකින් යුක්තව විශේෂම නීති ශිෂ්‍යෙක් වශයෙන් කටයුතු කළා ඔබේ වගකීම ඔබ ඉෂ්ට කළා දැන් ඊට පස්සේ ඔබ කියන ආකාරයට නීතිපතිවරයාවත් නීති අමාත්‍යාංශ ලේකම්වරයාවත් වෙන අය ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු වුණේ නැහැ ඒ කාරණාව පසක තබමු දැන් ඊට පස්සේ මේ ඔබ පැමිණිල්ල කිරීම නිසා ඔබට යම් කිසි ආකාරයෙන් කරදරයක් සිද්ධ වුණාද ඔව් දැන් පැමිණිල්ල කරේ දෙසැම්බර් මාස 3 වෙනිදා 4 වෙනිදා මං ගියා බ්‍රයිබරි කොමිෂන් එකට මේක පැමිණිල්ල කරන්න ඒක ඉහළ හිටපු නිලධාරියා මට කියපු දේ තමයි ලොකු එකක් පොඩි එකක් ගිලින එක තමයි ස්වභාවය ඒක පිළිගන්න බැරි නම් වෙන ඇරිස්ටෝටල් ඩයි ප්ලේටෝ ඩයි වෙන එක තියෙන්නේ ඒක තමයි මට දීපු පළවෙනි ට්‍රෙක් එක ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ලෝ කොලෙජ් එකේ නිලදුර කතනේ අපේ ඔෆිස් මැනේජර්ට රෙජිස්ටර් මහත්තයා මට සම්දෙනිය කරා මට පැමිණිලා අයින් කරගන්න නැත්නම් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන බව මම මේක ලිඛිතව පොලිස් පෙත්තුමට පැමිණිලි කරා ඊට පස්සේ මට විරුද්ධ ප්‍රවෘත්ති ඉන්ක්වයරි එකේදී මම එකත් එක චෝදනා පිටියට ඉදිරිපත් කරා මට පළවෙනි තර්ජනය පැමිණියේ නීති විද්‍යාලයේ දුරකථනයේ ඉන් පස්සේ මාව පැහැර ගැනීමකට ලක් වුණා මාර්තු මාසේ 3 වෙනිදා ඉන් පස්සේ මාර්තු මාසෙම 20 වෙනිදා මගේ ගෙදරට ඇවිල්ලා මට මර්ධන තර්ජනය කරා පුද්ගලයෝ දෙදෙනෙක් ඊට පස්සේ අප්‍රේල් මාසේ 10 වෙනිදා බලහත්කාරයෙන් මගේ ලියවිලි වගේ එකට අත්සන් ගත්තා දැන් අපිට කියන්න ඔබ සඳහන් කළා ඔබව මේ පැමිණිල්ල කරයින් පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ඔබ පැහැර ගැනීමකට ලක් වුණා කියලා පොඩ්ඩක් ඒකට කතා කරන්න මොකද සිද්ධ වුනේ මම දැන් මේ සිද්ධ වුණාට පස්සේ මාර්තු මාසේ 3 වෙනිදා මම කොහොමද පොලිස් ස්ථානයේ ඉදිරිපිට බස් ස්ටෑන්ඩ් එකට ඉන්න අවස්ථාවේදී සිවිල් ඇඩ්මින් සර්සුණු පුද්ගල දෙදෙනෙක් පැමිණලා උන් මට ප්‍රකාශ කර සිටියා උන්ට මගෙන් කට උත්තරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඊට පෙර දිනේදී මගේ නිවසට ආසන්න කඩේට පැමිණලා තිබුණා කිසියම් පුද්ගලෙක් කොහොමගේ යනේන විස්තරේ කඩෙන් සටහන් කරගෙන ගොස් තිබුණා ඉන් පස්සේ උන් මට ඉල්ලීමක් කරා උන් සමග එන්න යන්න කට උත්තර දෙන්න කියලා මම ඒ අවස්ථාවේදී ඒ වෙනකොට රටේ තිබ්බ තත්ත්වෙදි මම උන් සමග යාම ප්‍රතික්ෂේප කරා සිවිල් වාහනයක මට පොලිස් නිල වාහනයක් එන්නේ නැත්නම් මම එන්නත් බව ප්‍රකාශ කරා ඒ මොහොතදී මම හිටියේ 120 බස් ස්ටෑන්ඩ් එකේ මම දැක්ක 120 බස් එකක් එනවා මම තක්ගාලේ බස් එක එල්ලුණා නමුත් මම පිට දුරක් යනකොට මම දැක්ක අදාළ නිලධාරීන් දෙන්නා මා සමගම බස්සේ ගොඩ වෙලා ඉන්නවා එතනින් එහාට මම මේ කල්පයක් තිබුණේ නැහැ මම උත්සාහ කරලා ජීවිතේ බේරගන්න ඒ නිසා මම පිල්ලෑව හරියදී බස් එකෙන් බැස්සා ඒ හරිය බොරලක්දම පොලිසිය තිබුණා නමුත් මම බැස්සට පස්සේ මේ නිලධාරියෙක් මගෙන් අතින් අල්ලලා කලබල කරන්න එපා කලබල කර ප්‍රශ්න ඇති වුණා එතින්ද වාහනේට නගින්න කිව්වා මම ඊට පස්සේ ඒ උන් සමග පැමිණි සුදු පාට වාහනයට ගොඩ වුණා එතකොට ඔබ කොහරද රැගෙන ගියේ ඔව් ඒගොල්ලෝ උන් අරගෙන ගියේ එම බොරලක්දම අවට තිබුණු කිසියම් ආකාරයක පෞද්ගලික ස්ථානයකට මම විශ්වාස කරන්නේ එක හෝටලයක්. මොකද මම යනකොට උන් දැනගෙන සිටියා මම අරගෙන එන බව. මම ගේට්ටු ආසන්නයකටම ගේට්ටු ඇරුණා. ඊපස්සෝ මාව ගෙනිහිල්ලා බහින්න කියලා මාව කාමරයට ගෙනිච්චා. ඒ කාමරේ ඇඳක් තිබුණා. උන් එහිදී ඇත්තම වශයෙන්ම මට කිසිම ප්‍රශ්න කිරීමෙන් පීඩාවට ලක් කරවන්නසක් සාධ්‍යම් කර ලක් කරේ නැහැ. නමුත් උන් කතා බහ කරපු ආකාරයට මට තේරෙන්නේ කාරණේ තමයි ඔන් නීතිය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන ඉහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනෙක්. ඊගෙන් දිගට මගෙන් ප්‍රශ්න කරේ මම UN එකට කොහොමද අප්ඩේට් යවන්නේ? සහ BBC ආයතනයේ සහ මාධ්‍ය සම්බන්ධ ගණිතන කරන්නේ කොහොමද කියන එක තමයි ඔවුන්ට පැහැදිලිව දැනගැනීමට අවශ්‍ය වෙලා තිබුණේ. එදාම මම පොලිස් ප්‍රතිතුමාට මේ තමයි ඉදිරිපත් කළා. මහා මානවික කොමිෂමට. පොලිස් ප්‍රතිතුමාගෙන් මොකද්ද ලැබුණු ප්‍රතිචාරය? කිසිම පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. නමුත් මම ඉතාමත් කනගාටුවෙන් කියන මානවික කොමිෂන් සභාව මට ලිපියක් දෙමින් ප්‍රකාශ කර තිබුණේ මගේ පැහැරගෙන යාම මානහිමිකම් කඩවීමක් නෙමෙයි කියන කාරණේ. දැන් අපි දන්න තරමින් මානව හිමිකම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිත්වයේ දරන්නේ උගත් විනිසුරුතුමෙක්. ඉතින් එවැනි කෙනෙකු මෙය මානව හිමිකම් කඩවීමක් කියලා පිළිගන්නේ නැද්ද? ඔබ කිසියම් කෙනෙකු මට මේ සම්බන්ධයෙන්
චැලෙන්ජ් කරනවා නම් මම ඔබට මානුෂික කොමිෂන් එකෙන් මට ඔක ලිපිය තාමත් මයිගාව තිබෙනවා. ඒක ආසියානු මානුෂික කොමිෂන් එකට ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා තිබුණා. ඒක වඩා සුදුම කාරණේ තමයි මේ ලිපිය ඔවුන් කලබලයට එවලා තිබුණ අක්ෂරමත් ගහලා නැහැ. හොඳයි. ඒතොර පළවෙනි තුෂාර පළවෙනි වතාවට ඔබව නැගෙන ගියා. ඊට පස්සේ තවත් ඔබට කරදර සිද්ධ වුණාද? ඔව්. ඉන් පස්සේ දිගින් දිගටම මට දුරකතන සර්ජන පැමිණියා. ඉන් පස්සේ කොහොම හරි මාර්තු මාසේ 20 වෙනිදා මගේ ගෙදරට යතුරු පැදියකින් ඇවිල්ලා රාත්‍රි 11ට පමණ දෙදෙනෙක් මරණ සර්ජනය කරා මටත් මට මේ සිද්ධිය දුලව් කරපු ඉනිවුස් එක ශාන්තටත් ගේ ඉස්සරහා සුදු කොඩි දාගන්න කියලා. මම මේ සිද්ධිය ඊට පහු වෙනිදම පොලිස් ප්‍රතිවරයාට ලිඛිතව පැමිණිලි කරම් කර මම මුලින්ම විහාර පොලිසියට ගියා. නමුත් විහාර පොලිසිය මේ පැමිණිලි ලියාගන්න බෑ කිව්වා. ඒක ඇත්තම ඊට පස්සේ ඒසී කාර්යාලයට ගියාට පස්සේ ඒ නිලධාරීන් තේරුම් කරලා දුන්නේ ඔවුන්ට කවදාක්වත් මේ සිද්ධියට අදාළ පුද්ගලින් අකඩමුකට ගන්නට අරලිකා මන්දිරයට යන්න බෑ. ඔවුනුත් කරන රස්සාව කොන් අසරණයි. එතන ඔවුන් තේරුම් ගන්න කියන කතාව තමයි ඔවුන් මට එහෙදි කිව්වේ. දැන් එතකොට ඊට පස්සේ එතනින් ඔබට ඔවුන්ගේ පීඩා කිරීම නැවැත්තුනාද නැත්නම් ප්‍රකාශ කරහු පරීක්ෂණ පවත්වන බව එහෙම කියලා තියෙද්දි දෙසම් අප්‍රේල් මාස 10 වෙනිදා රාත්‍රී 11 මාට පමණ අර මුලින් ආපු පුද්දිලේ තව එක්කෙනෙකුත් ඇවිල්ලා බලහත්කාරයෙන් ඉංග්‍රීසි ලිවිලි වගේ එකට මගෙන් අත්සන් ගත්තා. හොඳයි. එතකොට දැන් ඔබ ඒ අවසාන තුන්වෙනි වතාවට ඔබ පැමිණිලා ඔබෙන් බලෙන් අත්සන් කරන්න ඒ තර්ජනය කරද්දිත් ඔබට අවස්ථාවක් දුන්නේ නැද්ද ඒ ලියවිලි කියවන්න? නෑ. මොකද ඔවුන් එතනදී ඔවුන් පැහැදිලිව බලහත්කාරය පාවිච්චි කරේ. දැන් තුෂාර මේ අවස්ථාව තුළ කොයිම අවස්ථාවකද ඔබට ශාරීරික වශයෙන් හිංසාවක් පැමිණුණාද? ඔව්, පළමුවෙනිදාට මට ශාරීරික හිංසාවක් දැන් අපේ මාංශ 10 වෙනිදා ප්‍රශ්නෙන් පස්සේ මම අන්ඩර්ග්‍රවුන්ඩ් ගියා. මම ඊට පස්සේ හැංගවිලා ජීවත් වුනේ. මම ඒක අගවිනිශ්චිතතුමාට දැනුම් දුන්නා. මොකද පොලිසියවත් ක්ෂේත්‍රාධිකරණය මැදිහත්වලමට ආරක්ෂාවක් නොසොපෙන නිසා මම ලංකාවේ මානවකම් සංවිධානවල රාජ්‍ය නෝන සංවිධානවල උදව්වෙන් බහම් වෙලා ඉන්න උත්සාහයක් දැරුවා. ඒදී මම 70 වල ඉඳිද්දි එදත් මට යාපනයේ ඡන්ද තිබ්බ දවසේ පොලිසියෙන් කැමෙන්ලා මාව අරගෙන ගියා. පළවෙනි වතාවට පොලිස් යුනිෆෝම් එකෙන් ඇවිල්ලා ප්‍රශ්නකට මුහුණ දුන්නේ එදා තමයි. ඔවුන් මාව එම චර්ච් එකෙන් අරගෙන ගියා. මොකද පාදය දුවනකොට ගිහිල්ලා හිටියා මඩු වන්දනාවක. ඒ නිසා මම තනියම චර්ච් එකේ හිටියේ. නමුත් ඔවුන් පල්ලි වත්තට ඇතුල් වෙනකොට මම එවනකොට ඉන්ටර්නෙට් එකේ හිටිය මගේ යාළුවෙකුට පිටරටින් යාළුවෙකුට කිව්වා මේම වත්තට ජීප් එකක් ඇතුල් වුණයි කියලා. ඉන්පස්සේ ඔවුන් මාව ඒ තේවත්තට ගෙනහිල්ලා මගේ ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සේ මට පහර දුන්නා. ඒ පහර දීමත් සමග තමයි මගේ මේ රෝගී තත්ත්වය මට ඇති වුණේ. පොඩි විනාඩි 15ක් විතර පහර දුන්නා. ඊට අමතරව මගේ ඡායාරූප ගත්තා. මගේ ඇඳුම් සම්පූර්ණයෙන් ඉවත් කරා. ඊට පස්සේ මම සෑහෙන පීඩනයකට පත් වුණා. ඊට පස්සේ මම කොහොම හරි මීටර 500ක් වගේ දුරක් ආපස්සට චර්ච් එකට එන්න මට කාඩ් එකමාරක් විතර ගැතුණා. මොකක් හරි දුරකතන ඇමතුමක් ආවා. ඒ වාහනේ 4 දෙනෙක් හිටියා. දෙන්නෙක් තමයි පහර දුන්නේ. පේදුරට අමතරව හිටපු මම හිතන ඉහළ නිලධාරියෙක් කිසියම් දුරකතන ඇමතුමක් ආවට පස්සේ තමයි ඔහු මාම දාලා එතනින් ගියේ. ඔබ කියන්නේ පොලිසිය නිල ඇඳුමින් පැමිණිලා ඔබව නිල පොලිස් රථයක අරගෙන ගිහිල්ලා තැනකට ගිනියලා පොලිස් ස්ථානයට නෙමෙයි වෙනස් ස්ථානයකට ගිනියලා ඔබේ ඇඳුම් ගලවලා ඔබට කිස් මොන මොකද්ද වරද ඔබ කළේ කියලාවත් කියන්නේ නැතුව ඔබට අතින් පයින් පහර දීලා නිරුවත් කරලා ඔබව ආයි එන්න ඉඩ දුන්නා. නෑ, එතනදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් උදව් කරපු කණ්ඩායම් වල විශ්වාසය තිබුණේ උන් මාව ඝාතනය නොකරේ ලංකාව ඇතුලේ. ඒ ඝාතනය කරන්න අනිවාර්යම ආණ්ඩුවට වක්තියෙන් බාර ගන්න සිද්ධ වෙනවා. නමුත් උන් කරේ මාව නොමර මරණ එක. මොකද ඒ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මම කවරකු මානවිකම් නඩුව තිබුණා. තුෂාර, අපිට කියන්නේ ඔබ නීතිය හදාරපු ශිෂ්‍යෙක්. ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම නීතිය හදාරනවා කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම ඕනම නීතිය හදාරන ශිෂ්‍යෙක්ගේ අභිලාෂය තමයි. ඒ නීතිය රජය කරන වගේ සමාජයක්
බිත්තියන වගේ තත්ත්වයක් රටේ ඇතිවෙනවා කියලා ඒ බලාපොරොත්තුව. දැන් ඔබ මේ ලැබපු මේ අත්දැකීම තුල ඒ නීතිය සහ යුක්තිය සහ නීතිය සහ ඒවා ආරක්ෂා කරමින් ඉන්න ආයතන සහ පුද්ගලයෝ පිළිබඳව මොකද්ද ඔබට දැන් කියන්න තියෙන්නේ? නෑ අද වෙනකොට ලංකාවේ නීතිය පාලනය කිරීම සම්පූර්ණයෙන් බිඳබැටලා තියෙන්නේ. මම හිතන ඔබ දකින්නට ඇති නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්න දිනේදී නැකතට තමයි සුප්‍රීම් කෝට් එක සැඳෙන්නේ. නැකතට ඉස්තරබලයාගේ නම කිව්වට පස්සේ නැගිටින් නැතුව හිටියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර් සොරිසා කියන තරමට අපේ නීති ශාස්ත්‍රය අද පිරිහිලා තියෙනවා. ඊට අමතරව ඔබ දකින්නට ඇති නාමල් රාජපක්ෂ දොස් දුන්නට පස්සේ අගවිනිසුරුතුමිය සමග ඡායාරූපවල පෙනී හිටියා. මම දන්න තරමේ නීති ශාස්ත්‍රයේ කිසිම දවසක එහෙම අගවිනිසුරුතුමිය සහ මිනිසුරු මඬුල්ල ශිෂ්‍යෙක් සමග දුරුදු පුද්ගලෙක් සමග ඡායාරූපවල පෙනී හිටින්නේ නැහැ. මම අද කනගාටු වෙන්නට තියෙන මම මෙහෙට ආවට පස්සේ මම උත්සාහ කරා මගේ පර්සනල් ෆයිල් එක ගන්න ලෝකල් එකේ සහතිකවල පිටපත් ලබා ගන්න. මොකද මම හැංගිලා ඉන්න අවස්ථාවේදී මගේ ගෙදරට ඇවිල්ලා පොලිස් හෙඩ්ක්වාටර්ස් වලින් මගේ ෆයිල් අරගෙන ගිහින් තිබුණා. මොකද මම පළවෙනි පහර ගැනීමේදී මගේ තාත්තගෙන හරියට පිපුරුණා. ඊට පස්සේ දෙවෙනි සැරේදී තාත්ත දෙවෙනි වතාවටත් වෙන හැම රජියක් ආවා. මම කනගාටුෙන් කියන්නට ඕනේ මගේ තාත්තා අවුරුදු සමහර කසිනිපෙන් හිටියම එක දවසක්වත් බලන්න බැරි වුණ ආරක්ෂක හේතුන් මත මගේ තාත්තා මිය ගියාට පස්සේ අපට පවුලට ආපු පීඩනය නිසා අපේ ඉන්වෙස්ටිගේ මියගෙන යන්න බැරි වුණා. කරුණ ජයසූරිය මහත්තයාත් වගේම දේශපාලනඥයෝත් මැදිහත් වෙලා ලිපි ලියලා පොලිස් ප්‍රතිමාගෙන් විශාල වශයෙන් බලපෑම් කරලා අපේ ජනරත් මල්සාලාවේ මිනිය තිබ්බ නමුත් අපට සිකුරාදම මිනිය ගන්න සිද්ධ වුණා. මරණයක් වලගෙදරටත් විශාල පිරිසක් සහභාගී වුණේ නැහැ මොකද මේ භීතියත් එක්ක. ඒ තමතරව දැන් ඔබ කියන ඔබට මේ PTSD එහෙම නැත්නම් post traumatic stress disorder ඒ පීඩාවේ ඔබ ලෝකෙට පෙරෙනවා කියලා නේද? ඔව්. එදිට කනගාටුෙන් කියන්නට ඕනේ මම දැන් අර හෝටලෙදි පහර දීමෙන් පස්සේ මට ප්‍රතිකාර කිරීම සම්පූර්ණ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරා. මොකද මම ඊට පස්සේ දොස්තර ජයලජ්ජවර්ධන මහත්මයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මගේ සිද්ධියට මැදුණාට පස්සේ ජයලජ්ජවර්ධන මහත්මයා පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් මට ප්‍රතිකාර කිරීමට උදව් ඉල්ල පෙළාවෙදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඒක ඔවුන්ටත් ප්‍රශ්න ඇති වෙන කාරණයක් එංග ඔවුන්ට මැදිහත් නොවී ඇතබ. වෙනත් වචන වලින් කියනවා නම් දැන් ඔබ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න නීතිඥවරු ඔබට නැහැ, ඔබ වෙනුවෙන් ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරු නැහැ, ඔබගේ IT ආරක්ෂා කරන පොලිසිය ඔබට නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කිසියම් පුද්ගලෙක් මහින්ද රාජපක්ෂ කවුල ප්‍රශ්න කරන්න ගියොත් ඒක විශාල ප්‍රශ්නයකින් තමයි අවසන් වෙන්නේ. තුෂාර මම මෙහෙම කිව්වොතින් දැන් නාමල් රාජපක්ෂ කියන්නේ සමහර විට විශාල අනාගතයක් තියෙන තරුණ දේශපාලනඥයෙක්. දැන් ඔබ කවුරුගේ හෝ පෙළඹවීමකට හෝ උසිගැන්වීමකට මේ රාජපක්ෂ නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට හෝ එහෙම නැත්නම් රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ කීර්ති නාමයට හෝ හානි කර ගැනීම සඳහා ද්වේෂසාගත විදියට මේ දේවල් මේ පැමිණිලි කරනවා කියලා මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? නෑ මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද අදටත් නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක මට පෞද්ගලික තරහක් නෑ. ඔහුන්ට මගේ වෘත්තිය නැතුණා, මගේ තාත්තා නැතුණා, අද මගේ අම්මා කාටින්ස් රෝගයෙන් පෙළෙනවා. ඒත් මම ඔහුත් සමග මට පෞද්ගලික තරහක් නැහැ. දෙවෙනි කාරණය ඔබතුමා දන්නවා ඇති මේ නීති රෝජ පහසුකම් දීපු රොඩ්රිගුට නීති විද්‍යාල විදුහල්පතිතුමාට මේ වෙනකොට ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතිඥකමක් හා ලබා දීලා තියෙනවා. රොඩ්රිගු කියන්නේ උසාවියකටවත් කැමති පුද්ගලෙක්. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට නීති විද්‍යාලයේ පොඩි ප්‍රශ්නයකත් ශිෂ්‍යෝ ගිහිල්ලා කවුන්සිල් එකත් එක්ක නෙමෙයි කතා කරන්නේ නාමල් රාජපක්ෂ එක්ක. නාමල් රාජපක්ෂ කියන්නේ හා මම ඒක සීටේට කියලා කරලා දෙන්නම් කියන. ඉතින් මේක මහා අවාසනාවන්ත තත්ත්වයක්. අද වෙනකොට සම්පූර්ණයෙන් කවුල්වාදයක් අද අලුත් කඩේ කියන්නතු වෙනවා. මම හිතන ඔබතුමා දන්න ඇති මගේ නඩුවට පෙනී හිටපු ලක්ෂන් දැස් මහත්මයාට අද මරණ කරදර තිබුණා. වැලිය මුනසයට ප්‍රශ්නයක් තියෙනවා. වගේ මේ මැදිහත් වෙන නීතිය පාලනය ගැන කතා කරන හැමෝම ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. අනිත් කාරණේ තමයි කිසියම් කෙනෙක් මට ඒ චෝදනාව කරනවා නම් මම ඕක යෝජනා කරන්නේ මම හැමදාම ඉල්ලුවාගේ කරුණා කරලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න මම එනවා සාක්ෂි දෙන්න මගේ ජීවිතයට ආරක්ෂාව දෙනවා නම් සා පරීක්ෂණය නිවැරදිව කරනවා. ඒක මම මුලින්ම කරපු
ඒ මොකද මම මේ පැමිණි නිවැරදිව සටහන් කරලා තියෙනවා සාක්ෂි නිවැරදිව ගොනු කරලා තියෙනවා හයිදරිපත් කළ තුන ඇත්ත කතාව ඕන් මේ පරීක්ෂණය කරන්නට අකමැති ඒ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරණ නිසා